පවතින අයහපත් කාලගුණ තත්ත්වේ නිසා දිවණි දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 126කට මේ වන විට බලපෑම් එල්ලවිලා තියෙනවා. පසුගිය දින කිහිපය තුළ වගේම ඊයේත් මෙරටින් ජීවිත හතරක් බිලිගත් නායහම් කිහිපයක් වාර්තා වුණා. ඉන් එක් නායමක් කෑගල්ල දිස්ත්‍රික්කයේ දේවාලීගම පුස්සල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණු අතර එහිදී නිවසක් තුල නිදා සිටි පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව මවක් තුවාල ලැබුවා. ඊයේ රාත්‍රියේ තවත් නායමක් කුරුණෑගල දොඩම්ගස්ලන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී වයෝ වෘද්ධ අමුසම් යුවලක් ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ රාත්‍රියේ මේ නායම සිදුව තිබුණේ කුරුණෑගල දොඩම්ගස්ලන්ද උඩවත්ත ප්‍රදේශයේදී. නායම හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම ආපදාවට ලක්ව තිබුණේ මෙලෙසින්. පස්කන්දට යටවීමෙන් මේ නිවසේ ජීවත්ව සිටි අඹුසැමි යුවලක් මිය ගියා. අපේ ගෙදර සම්පූර්ණ මෙයාට වෙලා තියෙන්නේ. අපි හැමදාම ඉතර වෙලකට තමයි මේ සිද්ධ වෙන්නේ. අපි ආවිල්ලා බලනකොට කරන්ට් කට් නැහැ හොයන්න බැරි මේ බැරි වුණා. ඊට පස්සේ උදේ තමයි ආවිල්ලා හොයලා දැන් ඔය ගත්තේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ අවදානමට ලක්ව ඇති තවත් නිවාස කිහිපයක පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට පියවරගත් බවයි. නායම් අවදානමක් තියෙනවා කියලා රිදිගම කොට්ටාෂයට තිබුණා ජාතික ගුණවල පරීක්ෂණ ආයතනය. නමුත් මේ ස්ථානයට මෙහෙම අවදානමක් තියෙනවා කියලා නිශ්චිතව ලබා දීලා තිබුණ නැහැ. මේ අතර කෑගල්ල දේවාලයේගම පුස්සල්ල ප්‍රදේශයේ අදාළම සිදු නායාමකින් නිවසක් පස්කන්දකට යට වුණා. නිවසේ නිදා සිටි මව පියා සහ 32 වැනි පුතෙකු පස්කන්දට යටව තිබූ අතර තුවාල ලැබූ මව කෑගල්ල මහරෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තා. අපේ අක්කගේ මහත්තයයි පුතයි නේද? අම්මා තමයි දැන් හොතේ. කල්ලද කියලා තියෙනවද මේකට? නෑ නෑ මොනවත් කියලා තිබුණේ නෑ. මෙතෙන් ඉන්න බලපන් මේ පැත්තෙන් ඉන්නද්ද මේ පැත්තෙන් ඉන්නද්ද ඊට පස්සේ මං ආයේ අපේ කට්ටිය පුතාම ඊට පස්සේ අනිත් කට්ටියත් එක්කගෙන අතන හැරුවා. අර ලයිව් වෙලා මං දැක්කා ගඩොල් ගත්තා. උඩට අරගෙන එයා නම් දැන් හොස්පිටල් එකට ඇරියා. පියාගේ සහ පුත්‍රයාගේ සිරුරු සොයා යුද හමුදාවේද මැදිහත් වීමෙන් මෙහෙම ක්‍රියාත්මක කළ අතර අද දහවල් එම සිරුරු සොයා ගැනීමට හැකි වුණා. මෙතර නාවල පිටිය පූඩුලොවේ මාර්ගයට රුවන්පුර ප්‍රදේශයේදී පස්කන්ද කඩා වැටීමෙන් මාර්ගය අවහිර වුණා. පස්කන්ද කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ කොටසක්ද කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙතර ගම්පොළ වෙලම්බොඩ කෝවිල කන්ද ප්‍රදේශයේ නිවසක කොටසක් වෙලම්බොඩ ඇලට කඩාගෙන ගොස් තිබුණේ මෙලෙසින්. අවදානම් තත්ත්වය හමුවේ මේ නිවසේ පදිංචිකරුවන් తాවකාලිකව වෙනත් නිවසකට ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. मे अतर नायामे अवधानम खेतुन कोलंब नूर प्रधान मार्गे अदरात्रि दहाये सिट पहल कडुगन्नाव प्रदेशेन वसादेमी मट तीरणय करति बेनवा कोलंब महानूर प्रधान मार्गे पहल कडुगन्नाव प्रदेशे नायाम අවදානම් තත්ත්වයට ඇති බවට ගුණනැගිලි පරිසර සංවිධානයෙන් දැනුම් දීම නිසා අපි තීරණය කරා අද රාත්‍රී 10 සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩු ගන්නා ප්‍රදේශයේ මාර්ගයේ වසා තැබීමට. මේ නිසා ජනතාවගෙන් ඉතා කාරුණික ඉල්ලා සිටිනවා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස. මේ අතර ඇතිව තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලින් 22 දෙනෙකු මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. දිවයින දිස්ත්‍රික්ක 17ක ආපදාවට ලක්ව ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 10481ක්. උද්ගත වැති තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා පසුගිය 8 වෙනිදා සිට මේ දක්වා නාවික හමුදාව ආපදා සහන මෙහෙයුම් දියත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර දකුණ උතුරු මැද වයඹ සහ සබරගමුව පළාතාවරණය වන පරිදි ප්‍රදේශ රසක සිදු කළ මෙහෙයුම් මගින් පුද්ගලයන් 288 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කරන බවයි නාවික හමුදාව පෙන්වා දෙන්නේ. මේ අතර අඛණ්ඩව පැවති අධික වැසි හේතුවෙන් කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වී සිය පුතු සමග පැමිණි පියෙකු ජලපහරකට හසුව අතුරුදන් වී තිබෙනවා. අනතුරුව 38 හැවිරිදීම පියාගේ මృతදේහය අද පෙරවරුවේ සොයා ගැනීමට හැකිවද 11 හැවිරිදී පුතු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඒ පිළිබඳව සේවම සඳහා නාවික හමුදා කිමිදුම් ඒකක කැඳවීමටද පියවර ගැනුණා.
කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේදීද ජලපහරකට හසු වූ තවත් පුද්ගලයෙකුගේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ ගම් වතුර සමග ගසා එන පොල් එකතු කිරීමට යාමේදී. මේ අතර පැවති වර්ෂාපතනයේද නොසලකා රන්දනිකල ජලාශයේ වාන්දරට විවෘතව පවතින අවස්ථාවේදී මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු සඩපහරකට හසුව අතුරුදන්ව තිබුණා. අද උදෑසන මෙලෙස අතුරුදන් වැත්තේ 24 හැවිරිදී රන්ටැඹේ අලුකුඹුකයාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මේ අතර මහනුවර කෑගල්ල කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශ ලේකම් කොට්ටාස 26කට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ඊයේ කටයුතු කළා. එතනදී මම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇත්තටම ඔබ ඉන්න ප්‍රදේශයේ නායෑමේ පූර්ව දැනුම් දීමේ නිවේදන නිකුත් කරලා තියෙනවා නම් මේ නිවේදන අනුව ඉතාමත් දැඩිව කටයුතු කරන්නයි කියලා. ඒ වගේම මේ ස්ථාන පිළිබඳව මේ ආපදා කළමනාකර මධ්‍යස්ථානයේ 1.7 කියන දුරකථන දැනුම් දෙන්න. ඒතරේ මේ දැනුම් දීමත් එක්කම ගොඩනැගිලි පරීක්ෂණ ආයතන නිලධාරීන් මේ ස්ථාන නැවත පරීක්ෂා කරලා ආරක්ෂා තහවුරු කරන ගමන් මේ ස්ථාන වලට නැවත පදිංචියට නැවත වාසස්ථාන වලට යන්න එපා කියන අපි ඉල්ලීම් කරනවා.